එතුම් සුබෝදයසන සුබෝදයසනක් සර් මේ දවස්වල ටිකක් කොරෝනා වෛරස් එක නැවත ඉසෝසුවාගෙන යන කාලයක්නේ මේ දවස්වල මොකද කරන්නේ පෙතුම් සුපුරුදු වැඩ ටික තමයි සර් කරගෙන යන්නේ ඔව් ලෝකෙම තියෙන අර්බුදකාරී තත්ත්වෙත් එක්ක තරමක පසුබෑමක් හැමෝගෙම වගේ මේ ජීවිතවලත් තියෙනවා නමුත් ඉතින් ගෝලීය අර්බුදයක්නේ හැමදේටම මුහුණ දීගෙන සුපුරුදු පරිදි ඉන්නවා එතකොට ඇත්තටම මේක මේ අපිට විතරක් නෙවෙයි ඒ නිසා අපි සමූහයක් වශයෙන් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි හැම කෙනෙක්ම මුහුණ දී යුතු අවස්ථාවක් මේක මුළු ලෝකේටම බලපාලා තිනවා සමහර රටවල් ඉතාමත්ම පෙරෑරුම් ආකාරයෙන් මේකට බිලි වෙලා තිනවා ඉතින් අපි වාසනාවකට වගේ අපි සෑහෙන කාලයක් මේකෙන් අත මිදිලා මාස ගාණක් බුදුදහමේ තියෙන ප්‍රබලත්වයේද නැත්නම් ආශිර්වාදයේද කියන එක අපිට හොඳට වැටහුණා අපි කොහොම හරි මොකද පාලනය කරගෙන හිටිය අවාසනාවකට නැවතත් අපි නොසිතූ ආකාරයෙන් මේ වෛරසය හිසෝසවලා සමාජගත වෙලා තියෙනවා. හැබැයි මේකට අපි හැම කෙනෙක්ම මුහුණ දී යුත්තේ මේ වෛරසය වළක්වා ගන්න හොඳම ක්‍රමවේදය තමයි මේ බුදුදහම තුල අපිට උගන්වනවානේ ඩිසිප්ලින් නැත්නම් විනය කියන එක. විනය කියන එක පැතුම් හරි වැදගත්. පුංචි ළමයාගේ ඉඳලා වයෝවෘද්ධ පුද්ගලයා දක්වා මේ වගකීම අපි ගන්න ඕනේ. පුංචි ළමයින්ට මේක කියලා දෙන්න ඕනේ. වැඩිහිටියන් තමයි මේකේ ලොකු වගකීමක් තියෙන්නේ. ඒතකොට මේ හැම කෙනෙක්ම මේ වගකීම අරගෙන වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය උපදෙස් අනුව අපි හික්මීමකින් යුතුව වැඩ කරනවා නම් මම හිතනවා මේකට මුහුණ දෙන්න ලේසියි කියලා. නොහික්මුණකම් හික්මීමක් නැති විනයක් නැති පුද්ගලයන්ට මේ වෛරසය එක්ක ගනුදුනු කිරීමේදී ඒක හරි අමාරුයි මොකද මේ වෛරසය හරි වේගයෙන් සහ ඉක්මනින් පැතිරෙන වෛරසයක් නිසා හරි භයානක මෙතෙක් ලෝකේ ඇතිවිච්ච වෛරස් අතර භයානකම වෛරසයක් නිසා අපිට බුදුදහම මේ වෙලාවේ වැදගත්ම වෙන්නේ මෙන්න මේ විනය කියන ඉක්මීම කියන මේ කරුණ හිතට ගත්තොත් මම හිතනවා අපි ඉවසීමෙන් යුතුව කටයුතු කළොත් වැලඳ පොලකට ගියත් කඩේකට ගියත් නැත්නම් බැංකුවට ගියත් රෝහලකට ගියත් මේ හැම තැනදීම අපිට ඉවසීම තියෙනවා නම් අපේ වාරයේ එනකල් අපිට දුරස්ථ භාවයේ රැකගෙන අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් වේ එහෙම නුනොත් අපේ තියෙනවානේ හරි කොච්චර හික්මුණත් හිටපු ගාම්ම අර යක්ෂය ආරූඪ වෙනවා නැත්නම් අර එක එක මේ අපේ හිත ඇතුලේ තියෙන නොහික්මුණ ගති එළියට එන. එතකොට තමයි අපි කලබල වෙලා වෙන වෙන ආකාරවලට හැසිරෙන්න පටන් අරගෙන මේක පැතිරලා යන්නේ. ඉතින් මේක හික්මීම තියෙනවා නම් මම හිතනවා අපිට බොහෝ දුරට මේ වෛරසය පාලනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි අවංක භාවය. අවංකකම පැතුම් හරි වැදගත්. දැන් ආරක්ෂක අංශ රජය ඒ වගේම මහජන සෞඛ්‍ය නිලධාරීන් මේ හැම කෙනෙක්ම පොලිසිය සෞඛ්‍යාංශ මේ හැම කෙනෙක්ම අපිට උපදෙස් දෙනවා යම් කිසි වෛරසයේ යම් මේ බ්‍රිසාවක් හරි නැත්නම් උණක් හරි ඒ වෛරසයේ තියෙන ස්වභාවයන් මතුවෙලා තියෙනවා නම් ඉක්මනටම දැනුම් දෙන්න. මේ ආකාරයෙන් අපි ජාතියක් වශයෙන් මේකට මුහුණ දුන්නොත් මම හිතනවා ඉතා ඉක්මනින් මේ සමාජගත වෙලා තියෙන වෛරසයේ කොතනද තියෙන්නේ කියන එක අගමුල හොයාගෙන අපිට මේකට ප්‍රතිකර්ම කරන්න පුළුවන් වෙයි කියන එක තමයි. ඒක පළමුවෙන්ම අපි කතා කළ යුතු දෙයක්. ඇත්තටම අපි ටීවී දිතුල නාලිකාවනොත් නිරන්තරයෙන්ම මේක දැනුවත් කරනවා. විද්‍යුත් මාධ්‍ය තුලින් හැම මාධ්‍යයක්ම වගේ දැනුවත් කරනවා කොයි ආකාරයෙන්ද මේකට මුහුණ දීලා අපි ගොඩ එන්නේ කියන එක. නැති වුණොත් වෙනත් රටවල් එක්ක සංසන්දනය කරලා බැලුවහම එවැනි අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න වුණොත් අපිට ලේසි නැහැ. ඒ නිසා අපි කවුරුත් මේ අවස්ථාවේදී බොහොම ප්‍රබලව හිතට අරගෙන බුදුදහමේ අර විනය අවංක භාවය කියන
මේ ගුණාංගයන් අපේ සිත තුළ දරාගෙන මේකට මුණ දුන්නොත් මම හිතනවා අපිට මේෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබේ ඉතාම ඉක්මනින් අපි අර මුල් අවධියේදී මේක පාලනය කරගත්තා වගේම මේ ඇති වෙලා තියෙන මේ පොකුරත් අපිට පාලනය කරගෙන ගොඩ එන්න පුළුවන් වෙයි කියන එක. පැතුම් මේ කෙසේ වෙතත් අපි බුදුදහම ගැන නිරන්තරයෙන්ම කතා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඇත්තටම මේ අපි සාමාන්‍ය කතා කරහම වෛරසයේ පැත්තකින් දාමු. මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ දුකක් හැටියට ඉගැන්වුවා. බුදුදහම තුල දුකක් හැටියට ඉගැන්වුවා. එතකොට බෞද්ධයෙක් වශයෙන් අපි මේ බුදුදහමේ හරය උගන්නපු යථාර්ථය හඳුනාගත්තොත් මම හිතනවා එතනදීත් අපිට ඒක ඉවහල් වෙයි මෙවැනි තත්වයකට මුහුණ දීමේදී. දැන් පැතුම්ට මොකද හිතෙන්නේ බුදුදහමමයි සාමාන්‍ය යෞවනයෙක් වශයෙන් තරුණයෙක් වශයෙන් හිතෙනවද දැන් බුදුදහම තුළ ඇත්තටම අපිට එන ප්‍රශ්න ඔක්කොමටම උත්තර තියෙනවද කියලා? එහෙම සර් මං යම් තාක් දුරකට ඒ ගැන හදාරලා තියෙනවා සහ සර්ලා වගේ වැඩිහිටි වියත් අයගෙන් මං බොහෝ දේවල් අහලා දැනගන්න හරි කැමතියි. ඇත්තටම මේ මට තියෙන ප්‍රශ්නයක් මං සර්ට මුලින්ම යොමු කරන්නම්කෝ. දැන් සාමාන්‍යයෙන් බුදුදහම බුද්ධ දර්ශනය කියන්නේ අපි අහලා තියෙන විදිහට දුක ගැන සහ ඒ විතරක් නෙමෙයි දුක නැති කිරීම පිළිබඳවත් ඉතාම විශාල වශයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන දර්ශනයක්. ඉතින් සර් මේ සමහරුන්ගේ මතයක් තියෙනවා බුදුදහමේ දුක විතරද කතා කරන්නේ. නැත්නම් අපේ එදිනදා ජීවිතේට බුදුදහම මේ අදාළ කරගන්න බැරිද? බුදුරජාන් වහන්සේ මේ දේවල් දේශනා කළා නැද්ද කියන කාරණාව බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. මං සර් බුදුදහම පිළිබඳව විශාල හැදෑරීමක් තියෙන කෙනෙක් කියලා මං දන්නවා. ඉතින් මං සර්ගෙන් අහන්න කැමතියි ඇත්තටම අපේ ජීවිතවලට එදිනදා ජීවිතයට කොහොමද බුදුදහම අපි අදාළ කරගන්නේ? ඇතු මෙහෙම එකක් තියෙනවා. බෞද්ධ සමහර අයට බුදුදහම පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයේ තියෙන අයත් හිතන්නේ බුදුදහම කියන්නේ මේ සාමාන්‍ය එදිනෙදා අපේ ලෞකික ජීවිතයේ සාර්ථක කර ගැනීමට කරුණු පැහැදිලි කර දෙන දර්ශනයකට වැඩිය ඉගැන්වීමකට වැඩිය මේ සියල්ලක්ම ඉක්මවා නිවන කියන දේ අරමුණු කරගත්ත ඉගැන්වීමක් කියලා. බොහෝ දෙනෙක් එහෙම තමයි බුදුදහම අර්ථකථනය කරන්නේ. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දැන් පළවෙනි ධර්ම දේශනාව අපි අරන් ගත්තා. අපි දන්නවා බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන. එතනදී බුදුහාමුදුරුවෝ ලස්සන කරුණු හතරක් පැහැදිලි කරනවා. චතුරාර්ය සත්‍ය කියලා. මේ ලෝකේ පවතින ඇත්තම ඇත්ත ඒක තමයි. සත්‍යෝ හතරක් කරුණු. එකක් තමයි දුක. අපි හැම කෙනෙක්ම සාමාන්‍ය ජීවිතේ අරන් බැලුවොත් මේ කරන හැම දෙයක්ම බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම අනුව දුකක්. දැන් අපි හිතමු අපි බත් කනවා කියලා. බත් කෑම සාමාන්‍ය අපිට නම් හරි තෘප්තියක් නේ සතුටක් නේ හොඳ රසවත් ආහාරයක් ලැබුණොත් ඒක හරි සතුටක්. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම තුළ බුදුහාමුදුරුවෝ දැක්කේ එහෙම නෙවෙයි. මේක හරි දුකක්. දිගච්ඡා පරමාරෝගා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බඩගින්න තරම් රෝගයක් වෙන නැහැ. මේකට කොච්චර කෑවත් ඉවරයක්. උදේට කනවා, දවල්ට ආයෙන. දවල්ට කනවා, රෑට ආයෙන. රෑට කනවා, ආයෙ උදේට එනවා. මේක සංසිඳෙන්නේ නැති හොඳ වෙන්නේ නැති රෝගයක්. බඩගින්න. දිගච්ඡා පරමාරෝග. මේක තමයි පරම රෝගය. හැබැයි මේ බඩගින්න කියන එක අපි රෝගයක් ලෙස දැකලා නැහැ නේ. අපි කිසි කෙනෙක් බඩගින්න රෝගයක් ලෙස දැකලා නැහැ. අපිට බඩගින්න එනවා වේදනාවක් දැනෙනවා එතකොට අපි කරන්නේ බත් කාපුවම අරක පහ වෙලා යන හැබැයි ඒ ඔස්සේ අපි වින්දනය කරන්නා වූ දුක්ගොඩ බුදුදහම තුල පැහැදිලි කළොත් අපි මේ හැම දුකක්ම රැකියා කරන්නේ මොකටද කොවිතැන් කටයුතු කරන්නේ මොකටද මිනිස්සු එක එක වෘතීන්ගේ දෙන්නේ මොකටද පළවෙනි කාරණේ තමයි බඩගින්න නිවා ගැනීම ආහාර සම්පාදනය කරගෙන ඊට පස්සේ තමයි මිනිස්සුන්ගේ අනිත්‍ය අවශ්‍යතාවයන් මොකද කෑම නැතුව ඉන්න බෑ පළවෙනි කාරණේ කෑම හැදුන් නැතුවත් ඉන්න පුළුවන් අනිත් දේවල් නැතුවත් ඉන්න පුළුවන් කෑම නැතුව ඉන්න බෑ නිසා පළවෙනි කාරණේ කෑම කෑම හොයාගන්න අපි සත්තුන්ගේ ඉඳලා මිනිසා දක්වා කොයිතරම් මහන්සියක් වෙහෙසක් දරනවද පාරවල් අයිනේ අපි අරන් බැලුවොත් සමහර අය අනන්ත දුක් විඳිනවනේ
එකේ කුර්තීන්ගේ සපත්තු මහනා ඉන්නවා කුඩා හදනා ඉන්නවා පාරවල් වල දහඩිය පෙරාගෙන වැඩ කරනා ඉන්නවා කුෂිකර්මාන්තයේ දෙනා ඉන්නවා බර වැඩ ගල් කඩනා ඉන්නවා මේ හැම වෘත්තියක්ම කරන්නේ අවසානයේදී බැලුවාම එදා වේල හොයා ගන්න. ඒක එක එක්කෙනාගේ වෘත්තිය අනුව ඒ හොයා ගැනීම වෙනස් වෙන්න පුළුවන් දැන්. ව්‍යාපාරිකයෙක් ගත්තොත් බොහොම සැප පහසුවෙන් ඒ තමන්ගේ දා වේල හොයා ගන්න. සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් ගල් කඩන පාරක වැඩ කරන බොහොම අමාරු වෙහෙසකර වෘත්තියකේ දෙන එයාත් එදා වේල හොයා ගන්න තමයි මහන්සි ගන්න. එතකොට මේක තමයි බුදුදහම තුල පළවෙනියෙන් උන්වහන්සේ පැහැදිලි කරන මේ බඩගින්න කියන එක තමයි මහාම රෝගය. අනිත් ඒවත් එහෙමයි. ඒතර බුදුහාඳුරෝ මේ දේවල් දෙස බලන්නේ දකින්නේ වෙන විදිහකට. වෙන විදිහකට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ ජීවත් වීමම දුකක්. හැබැයි බුදුහාඳුරෝ හරි ලස්සනට මේ චතුරාර්ය සත්‍ය දු පැහැදිලි කරනවා. නිවන් දැකීම අපි පැත්තකට දාමුකත් අපි උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය තුලින් අපිට අවබෝධ කරගන්න ලස්සන ඉගැන්වීමක් කරනවා. පළවෙනි කාරණේ තමයි අපි අඳුන ගන්න ඕන අපේ ජීවිතේට ඇතිවෙන්නා වූ මේ දුක. යම් යම් අවස්ථාවලදී වේදනාවන් එනවා, දුක එනවා, ආර්ථික වශයෙන් වැටීම්, ආදරයෙන් පැරදීම් මේ වගේ එක එක අවස්ථාවන්දී අපිට මානසික වශයෙන් ලොකු පීඩාවන් එනවා. කායික වශයෙන් උත් සමහර විට ලොකු පීඩාවන් එන අවස්ථා තියෙනවා. එතකොට බුදුහාඳුරු දේශනා කරනවා මෙන්න මේ පීඩාව කායික මානසික දුක අඳුන ගන්න ඕන. ඒ අඳුනගත්තට මදි අපි කාටවත් දුක කියන එක වැටහෙනවන්නේ. සතාගේ ඉඳලා සිව්පා වගේ ඉඳලා ඉහළම මිනිස්සයා දක්වා මේක වැටහෙනවා. ඒ නිසා දුක අඳුන ගන්න අමාරු කාරණයක් නෙවෙයි. දුක කාටවත් වැටේ. තුවාලයක් ඇති වුණොත් ඒ වේදනාව අපිටත් දැනෙනවා. නැත්තම් මානසික වේදනාවක් ආවොත් ඒක තේරෙනවා. හැබැයි දුක කාටවත් තේරෙනවා. නොතේරෙන කාරණේ බොහෝ දෙනෙකුට මේ දුක ඇති වුණියයි කියන එක. මොකද්ද හේතුව කියන්නේ? හේතුව කියන්නේ. සමහර දුක්ඛයන් තියෙනවා ඒක අපි ඉපදීම නිසාම ඇතිවෙන්නා වූ ඒක කාටවත් වළක්වන්න බැරි මගහරවා ගන්න බැරි යම් වේදනාවන් දුක්ඛයන් එනවා. දැන් ඉපදිච්ච නිසාම වයසට යන එක දුකක්නේ. ඒක අපිට කාටවත් වළක්වන්න බෑ. අපි ළමා කාලේ ඉක්මවලා යනවා. ඊට පස්සේ තරුණයෝ බවට පත් වෙනවා. තරුණ කාලේ ඉක්මවලා ගිහලා මැදුම් වයසට පත් වෙනවා. මැදුම් කාලේ ඉක්මවලා ටික ටික ඉතින් අපි වයසට පත් වෙනවා. කෙස් ටික සුදු වෙනවා, රැවුල සුදු වෙනවා, ඇඟ රැලි වැටෙනවා ලස්සන. ඇස් පෙනීම අඩු වෙනවා. මේ මෙහෙම එනකොට සමහර අයට මාර වේදනාවක් එනවා. තමන්ගේ ශරීරය තාරුණ්‍ය භාවයේ ඉක්මවලා වෙනස් වෙනකොට ඒක දුකක්. හැබැයි ඒ වගේ දේවල් අපිට මගහරවා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක ඉපදීම නිසාම ඇතිවෙන්නා වූ ස්වභාවික දෙයක්. ඒ නිසා ඒකට හිත හදා ගන්න. හැබැයි තව දුක් තියෙනවා අපි ඉල්ලන් දාගන්න ඒවා. අපේ ජීවිතේ සමහර ඒවා තියෙනවා. ඒවා අපිට නොකර ඉන්න පුළුවන්. ජීවිතේට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඒවා අපි අහම්බෙන් ඇදලා අපේ ජීවිතර දාගන්න දේවල්. අපි උදාහරණයක් ලෙස හිතමු. දැන් මද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච මිනිස්සු ඉන්නවා. දුම්පානයට පුරුදු වෙච්ච රණෝ. මේ මිනිස්සු ආර්ථික වශයෙන් පිරිහෙනවා, කායික සෞඛ්‍ය වශයෙන් පිරිහෙනවා. ඒ වගේම පෞල් සංස්ථාව ගත්තොත් දෙදරලා විනාශ වෙලා යනවා. සමාජීය වශයෙන් ලොකු කොන්කිරීමකට ලක් වෙනවා. අවඥාවට ලක් වෙනවා. අපහසුතාවයන්ට ලක් වෙනවා. රාජ්‍ය නීතිමය පැත්තෙන් ගත්තත් බීෙන් සැකෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට මේක තමයි බුදුදහම තුල උගන්වන්නේ. ඒ පරිහානිය, ඒ දුක ඇති උනේ අර සාමාන්‍ය ස්වභාවිකව වයසට යෑම තුල ඇතිවෙනා වූ දුකක් නෙවෙයි. අපි විසින් දාගන්න එකක් නේ. අපිට පුළුවන් මේකෙන් හිත හදාගෙන වළක්වා ගන්න. හැබැයි ඒවා අපි විසින් අපේ ඇඟට නැත්තම් අපේ ජීවිතයට ඇදගෙන දාගත්තාම අපි දිගින් දිගටම විශාල විදියට පරිහානියට දුකටපත් වෙනවා. ඉතින් මේක තමයි බුදුදහම තුල තවත් ඉගැන්වුවේ. දැන් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වීම තුල ඇතිවෙනා වූ දුක. ඒක නිසා මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සර් කියපු දේ හරියටම හරි. අපිට සමාජේ පේනවා තමන් අර අනවශ්‍ය විදියට විහිං සමංග ජීවිතවලට දාගෙන ඒ දුක දුකින් ජීවත් වෙන මිනිස්සු. මේ සර් ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අපි
මද්‍රව්‍ය පානය කරන කෙනෙක් ගත්තත් ඒගොල්ලෝ දන්නවා මේක වැරද්දක්. මේක දුකක්. ඒ වගේම තමයි මේක මේගොල්ලන්ගේ පෞල් සංස්ථාවට සෞඛ්‍යයට හැම දෙයකටම අහිතකරයි. හැබැයි ඒගොල්ලන්ට ඒකෙන් වැළකින්න බෑනේ. ඒගොල්ලන්ට මොකක් හරි තැනක ඒගොල්ලෝ හිර වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ අයට අපිට බුදුදහමෙන් ගන්න පුළුවන් ආදර්ශය මාර්ගෝපදේශය මොකද්ද සර්? ඔව්. පැතුම් අපේ මනස දැන් අපි දන්නවා කයක් පවතින්නේ එක ජීවිතයකට විතරයි. බුද්ධහම තුළු ගන්නවා මනසේ හුරු කරගන්න මනසේ පුරුදු කරගන්න දේ මේ ජීවිතයෙන් එහා ලෝකයටත් එහා ජීවිතයටත් යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්. එතකොට අපි වැඩි වශයෙන්ම අපි පුනරුත්පත්ති පුනර්භවය අතීත භවයන් අපි විශ්වාස කරනවානේ බුදුදහමන්. එතකොට අපිට ඈත අතීතයක් තිබෙන. ඒ ඈත අතීතේ මනස කියන එක ආත්මයෙන් ආත්මයට සම්බන්ධයි. ශරීරය එක ජීවිතයකට සීමා වුණාට මනස සම්බන්ධයි. එතකොට අපිට වැඩි වශයෙන්ම පැතුම් අපි සසරදී නැත්තම් දිගින් දිගට හුරු කරලා පුරුදු කරලා තියෙන්නේ ඒක ත්‍රිසංගත සත්තු වෙලා වෙන්න පුළුවන් මිනිස්සු වෙලා වෙන්න පුළුවන් ප්‍රේතයෝ වෙලා වෙන්න පුළුවන් අර බ්‍රහ්ම ඉතාමත්ම ඉහළ මානසික ඉහළ තත්වයක ඇරෙන්න අනිත් සියලුම ආත්ම භාවයන් ගත්තොත් මේ මනස හුරු කරලා තියෙන්නේ හොඳ පැත්තකට වැඩිය නරක පැත්තකට හොඳ පැත්තකට නරක පැත්තට ඒ නිසා අපි ඒකේ ආශ්වාදමේ පැත්ත තමයි දකින්නේ ආදීනමේ දකින්නට වැඩිය බුදුදහම තුල හොඳටම උගන්වනවා චතුරාර්ය සත්‍ය තුල දුක අවබෝධ කරගත්තාම දුකට හේතුවත් අවබෝධ කරගත්තාම ඊළඟ අපි දකින්න ඕන මේකෙන් අත මිදෙන්නේ කොහොමද? මේකෙන් අත මිදෙන්නේ කොහොමද? හැබැයි ඒකට මාර්ගයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මාර්ගයක් අනිවාර්යයෙන්ම තියෙනවා දුක ඇතිවීමට හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති කිරීම තුල අපිට ඇත්තට මේ දුක ඇති වෙන එක නැති කරන්න පුළුවන්. එතකොට ඒක උත්සාහයක් දරන්න ඕන. මහන්සියක් වෙන්න ඕන. මොකද පුරුදු වෙච්ච එක ලේසි නැහැ අපිට අනිත් පැත්තට ඒක නිකන් මේ ගංගාවක උඩුගම්බලා පීනනවා වගේ වැඩක්. සාමාන්‍ය අර උදාහරණයක් කියනවා කඳු මුදුනක සිට පහළට ගලා හැලෙන දියපහර දොළ ගංගාව નિરાයාසයෙන්ම ගලා බසිනවනේ. ඒකට උත්සාහයක් අවශ්‍ය නැහැ. වෙනම අමුතු ප්‍රයත්නයක් දරන්න අවශ්‍ය නැහැ. ඒ ස්වභාවිකව ඒකේ පිහිටීම අනුව ගලාගෙන බසින. හැබැයි කඳු පාමුලින් තිබෙන ඇල දොළ ගංගාව කඳු මුන්නට ගෙනියන්න ලොකු උත්සාහයක් දරන්න ඕන. ඒකට තාක්ෂණය යොදන්න වෙයි. සමහර විට මෝටරයක් වගේ හයි කරලා උඩට වතුර ගෙනියන්න වෙයි. මේ විදිහේ ක්‍රමවේදයක් මහන්සියක් ගන්න වෙනවා කඳු පාමුල තියෙන වතුර පහරක් කඳු මුන්නට ගෙනියන්න. කඳු මුදුනෙන් ගලා හැලෙන වතුර පාන කඳු පාමුලට එන්න වෙහසක් තරන්න අවශ්‍ය නැහැ. ඒක ස්වභාවිකව. ඒ වගේ තමයි අපේ හිත. අපේ හිත හරි වේගෙන් ওই නරක දේවල් වලට හුරු වෙන්න පුළුවන්. හුරු වෙන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්න මම අඳුරන යාළුවෙක්ගේ යාළුවෙක්. එයා මාතර ළමෙක්. මේ තරුණයා කොළඹට එනවා රැකියාවක් හොයාගෙන. කොළඹට ඇවිල්ලා රැකියාවක් හොයාගන්න. කවදාකවත් දුම්පානය කරන්නේ මත්පැන් පානය කරන්නේ මනස හොඳට ගමේ හැදිච්ච කොල්ලා. අම්මයි නංගී හිටියේ. කොමාරි නගරෙට ඇවිල්ලා මෙයා බෝඩිමක නතර වෙනවා තවත් කොල්ලෝ කට්ටියක් එක්ක. අපි කියනවා සෙට් එකක් කියලානේ. එතකොට මේ බෝඩිමේ නතර වෙලා අනිත් අය ඔක්කොම බේබදු. බොනෝ. එතකොට මෙයා බොන්නේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් යනකොට අනිත් අය මෙයාට මේ පෙරත්ත කරනවා. බොයි පම් බීපම් මොකද්ද වන් ගෑණියෙක් වගේ ඉන්නේ. බොන්නේ නැති කොල්ලෙක් ඉන්නවද මේ විදිහට අර බොන්නේ නැති එක නිකන් හරි පහත් විදිහට තමයි අර බොන කට්ටිය ඉතින් මේ උත්සාහ කරේ කොහොම හරි මෙයාව ගන්න. හරි එක දවසක් බොන්නෙම නැතුව ඉඳලා අරක්කු බෝතලේ පියනට මත්පැන් දාලා මෙයාට බොන්න දෙනවා. මේක විතරක් බීපංකො. ආයෙ බොන්න එපා කියලා. එදා මේ අයගේ මේ ඇවිතිල්ල නිසා නැත්තම් පලකිරීම නිසා අර අරක්කු පියනෙන් පොඩ්ඩක් බොනවා. හැබැයි කවදාකවත් මේ තරුණයා හිතුවේ නැහැ මේ අරක්කු පියන මම බෝතලයක් බොන තත්ත්වයටපත් කරයි කියලා. අරක්කු පියන කවදා හරි බෝතලේ කටේ ගහගෙන බොන තත්ත්වයටපත් කරයි කියලා හිතුවේ. හැබැයි එදා එතනින් පටන් ගත්තේ ඒක අර රැකගෙන ආපු හරියට
ලොකු බැම්මක් දාලා වතුර පාරක් රැකගෙන ඉඳලා බැම්ම කැඩුනොත් එහෙම කඩාගෙන යනවනේ. ඒ වගේ රැකගෙන ආපු එක එදා කැඩුනා. ඊට පස්සේ මෙයා වීදුරුවෙන් බොන්න ගත්තා, බෝතලේ කඩ තියන් බොන්න ගත්තා. ඊට පස්සේ අර මත්පැන් විතරක් නෙවෙයි වෙනත් මත්ද්‍රව්‍ය වලටත් පුරුදු වුණා. දවසක් මත්පැන් බීලා රැකියා කරන ස්ථානට ගිහිල්ලා රැකියා මේ තමන්ගේ උසස් නිලධාරියෙක් එක්ක බහිම්බස් වීමක් වෙලා රැකියාවෙන් අයින් කළා. ගෙදර ගියා. රැකියාව නැහැ. බීමත්කම අත්හරින්න බැරි වුණා. ගෙදර තිබිච්ච බඩු මුට්ටු විකුණු විකුණ බොන්න ගත්ත කොල්ලා. අම්මලාගේ රත්තරම් බඩු නංගිගේ අම්මගේ රත්තරම් බඩු හොරකම් කරගෙන ගිහිල්ලා විකුණලා බොන්න ගත්තා. අන්තිමේට නංගි කිසිම කෙනෙක් විවාහ කරගන්න නැති වුණා. මොකද තාත්තා නැති නිසා තාත්තා වගේ හිටියේ මේ කොල්ලා. බේබද්දෙක් නිසා කවුරුවත් විවාහ වෙන්න කැමති වුණේ නැහැ. අන්තිමේට ළමයා ලෙඩ වෙනවා. මේ තරුණයා ලෙඩ වෙනවා කොල්ලා. හොස්පිටල් එකේ නතර කරනවා. රෝහලේ නතර කරලා මේ අම්මා බලන්න යනවා. අම්මා බලන්න ගියාම අම්මාගේ අතින් අල්ලගෙන අත් දෙකෙන් අල්ලගෙන අඬා අඬා අම්මා කිව්ව දේ ඇහුවනම් මං කවදාකවත් මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අම්මේ මං කවදාකවත් හිතුවේ නැහැ අරක්කු පියනකින් මං බේබද්දෙක් කරයි කියලා. මං එතනදී යාළුවන්ගේ මේ බලකිරීම නිසා ඒ බලකිරීමෙන් බේරෙන්න තමයි එහෙම කළේ. හැබැයි මං බේබද්දෙක් බවට පත් වුණා. අද මං රෝගී වෙලා. අද කාත් කවුරුවත් නැහැ, යාළුවෝ නැහැ, කිසිම කෙනෙක් නැහැ. අද අම්මා විතරයි සම්බෝලයි බතුයි හරි හදාගෙන ඉන්නේ. ඉතින් අන්තිමේට තරුණයා මැරෙනවා. තරුණයා මැරෙනවා ඒ බීමත්කම නිසාම අසනීප වෙලා මැරිලා යනවා. මේක තමයි අපේ මනසේ ස්වභාවය. අපි හරි වේගෙන් නරක දේවල් වලට හුරු වෙන්න පුළුවන්. හුරු වුණාට පස්සේ ඒක අත්හරගන්න බෑ. ඒක අත්හරගන්න ලොකු උත්සාහයක් දරන්න ඕන. අර පහළ තියෙන වතුර පාර කන්දට ගෙනියනවා වගේ. කන්දට ගෙනියනවා වගේ. හැබැයි හොඳ දෙයට හුරු වෙන්න හරි අමාරුයි. හුරු වුණාට පස්සේ පවත්වා ගන්න බෑ. ටික කාලයක්. දැන් ඔය පොරොන්දු වෙන මිනිස්සු ඉන්නවන්නේ. අම්මගේ හිසේ අත තියලත් පොරොන්දු වෙනවා දිවුරන. අම්මේ ආයේ බොන්නේ නෑ මම. හැබැයි සමහර විට සතියයි දෙකයි මාසෙයි ආයේ ගිහිල්ලා බොන්න. මිනිස්සුත් ඉන්නවනේ. බීමත්කමට කොච්චර හුරු වුණාම මේ මිනිස්සු හිතට වහල් වෙනවද කියන එක මම මේ පැහැදිලි කරන්නේ. මං අඳුරන කෙනෙක් එයා ඇවිල්ලා මේ මේෂන් බාස් කෙනෙක්. පෙදරේ වැඩ කරන්නේ. ගෙදර නෝනා කැමති නෑ බොනවට. ගෙදර නෝනා කැමති නෑ බොනවට බයිනවා බීලාව. මෙයා බොන්න ක්‍රමයක් හොයාගත්තා. මොකද්ද? ටවුමට ගියා නම් අපි කියනනේ කසිප්පු පැකට් කියලානේ. අර පොඩි ගොසරි බෑග් වලට දාලා ඕකක් ඉනේ ගහගෙන එනවා පාන් රාත්තල් පුත් අරගෙන. පාන් රාත්තල් අරගෙන ඇවිල්ලා මේ හොදි ටිකක් දාගෙන අරක හිමීට පේන්නේ නැති වෙන්න කඩලා පිඟානට දාගන්න. අර අර කසිප්පු පැකට් එක. ඊට පස්සේ පාන් එකේ බොව කනවා. දැන් මනස හුරු වුණාම බලන්න මිනිස්සු වහල් වෙනවා කියන්නේ ඒකනේ. මනසට වහල් වෙන. ගත්තර ගන්න බෑ. අර විදියට හරි මිනිහා ඒ මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා අර නෝන රවට්ටගෙන මේක පානය කරන්නේ නැත්තම් මේක ඇඟට ගන්නෙ කොහොමද? හොදි වගේ පිඟානට දාගෙන පාන් එක ඔබව කන. කාලා තමන්ගේ හිත සතුටු කරගන්නවා හරි. දැන් බිව්වා කියන. ඉතින් මෙහෙම තමයි මේක අපිට වළක්වා ගන්න නම් අපි හොඳට අඳුනාගත යුතුයි මේකේ ආදීනව. ආදීනව දැක්කේ නැත්තම් ලේසි නෑ මේකෙන් මඟ හරින්න. ඒ නිසා හොඳට දුක අවබෝධ කරගන්නා වගේම ඒකට හේතු අවබෝධ කරගන්න, ඒකෙන් මිදෙන්න නම් ඒකේ ආදීනව දැකලා තමන් අදිෂ්ඨාන කරගෙන ශක්තිමත්ව මේ ආගම දහමකට යොමු වෙලා මඟ හරවා ගන්න පුළුවන්. බැරිකමක් නෑ. මඟ හරවා ගන්න පුළුවන්. ඔయిత වැඩිය බොහෝම දරුණු දේවල් වලට හුරු වෙච්ච මිනිස්සුත් ජීවිතය සකස් කරගෙන තියෙනවා. හැබැයි ඒකට යංශි ශක්තියක් ඕන. ඒකට යංශි මානසික බලයක් ශක්තියක් ඕන. එහෙම නුනොත් එහෙම ලේසි නෑ. ඒ නිසා බුදුදහම තියෙන්නේ පැතුම් නිවන් දකින්න නෙවෙයි. නිවන් දකින්න මෙහා බුදුදහම ජීවිතයට ලං නොකරගත්තොත්, සම්බන්ධ නොකරගත්තොත් නිවන් දකින්නවා කියන එක ගොඩක් ඈත. ගොඩක් ඈත. සාමාන්‍ය මේ එදිනදා ජීවිතයේ දරුමල්ලොත් එක්ක, නෝන්ලත් එක්ක, අසල්වාසීන් එක්ක සුහදව, සතුටෙන්, සමගියෙන්, සමාදානයෙන්, මෛත්‍රියක්, කරුණාවක් නැති මිනිස්සුන්ට නිවන කියන එක කොහෙ දකින්නද? ඉස්සරලා අපි හදාගන්න මේ ජීවිතේ සකස් කරගන්න. ඒකට බුදුදහම තියෙනවා. හැබැයි ඒක බුදුදහම කොහොමද ඉගැන්වුවේ කියන එක අපිද ගොඩාක් මේ බුදුදහම කියලා ලං කරගෙන තියෙන්නේ. බුදුහාඳුර උගන්නපු මේ අර අපි කියන්නේ මේ
ඇත්තම තත්වය නැත්තම් යථාර්ථයම නැත්තම් ඒකේ අපි කියනවා මේ ස්පිරිට් එක කියලා. ඒකේ සාරයම නෙමෙයි අපි ජීවිතේට ලං කරගෙන තියෙන්නේ. අපි බුදුදහම නිකන් අන්ධයෝ වගේ එහෙම මෙහෙම අත ගන්න. අපිට වඩා සමහර විට බෞද්ධයෝ නොවන බටහිර රටවල් මිනිස්සු මේ බුදුදහම ලං කරගෙන හරීම මොද බුදුදහම මනසත් එක්ක කියවෙන ඉගැන්වීමක් නේ. සිතත් එක්ක කියවෙන ඉගැන්වීමක් නේ. එතකොට අපි බොහෝ දුරට බුදුදහම ලං කරගෙන තියෙන්නේ මේ බුදු පූජා පවත්වමින් විශාල පින්කම් කරමින් මේ වගේ අපි බොහොම බුදුදහම කියලා අර වෙනත් තෘප්තියක් විඳින්න. හැබැයි බුදුදහම තියෙන්නේ මනසත් එක්ක ගනුදෙනුවක්. මේ හැම දෙයක්ම සිතෙන් හටගන්නේ සිතෙන් උපදින්නේ. ඒ නිසා මනස හදාගත්තාම හිත හදාගත්තාම අපිට සෑහෙන ජීවිතේ දිනන්න පුළුවන්. ඒ නිසා බුදුදහම තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි. නිවන් දකින්න එක බුදුදහමේ අවසාන ඉලක්කයනේ. ඒක අනිවාර්යයි. නිවන මොකද වෙනත් කිසිම ආගමක උගන්වපු නැති දෙයක් තමයි නිවන කියන එක. වෙනත් ආගම්වල උගන්වන්නේ දෙවියන් වහන්සේ ළඟට යනවා සමාදානයේ සැතපෙනවා මේ වගේ යම් යම් දේවල්. හැබැයි නිවන කියන දේ ඊට හාත්පසින් වෙනයි. හේතුඵලවාද ධර්මයක්. මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවා. මේ හේතුව නැති කළාම මේ ඵලය අනිවාර්යයෙන්ම නැතුව යනවා. නිවන් දකින්නවා කියන්නේ බුදුදහමේ ඒක තමයි අවසාන ඉලක්කය. හැබැයි එතනට යන්න ඊට මෙහා කළ යුතු කාර්යයන් රාශියක් තියෙනවා. ඒ ටික සපුරන්නේ නැතුව අතන්ට යනවා කියන එක බොරු. දැන් ඔය නිවන් දකින අය ඉන්නවා මේ හිටපු ගාම්ම රහත් වෙන. හිටපු ගාම්ම බුදු වෙන. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් මෙලහට මිනිස්සු ඔක්කොම රහත් වෙලා බුදු වෙලා සෝවහන් වෙලා එහෙම මාර්ගඵල ලාභින් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක ලොකු කාලයක් දීර්ඝ කාලයක් මනස හුරු කරන්න ඕන. මනස පුරුදු කරන්න ඕන. පුරුදු කෙනෙකුට භාවිත කරපු කෙනෙකුට තමයි ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් බුදු දහම අපේ එදිනෙදා මේ ජීවිතේ සකස් කරගන්න ඊටාමත්ම වටිනා ඉගෙනීමක් ඊටාමත්ම වටිනා ඉගෙනීමක්. ඉතින් බුදුදහම ගැන මේ 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 ජීවිතේ වශයෙන් අපිට ලං කරගෙන අපේ ජීවිත සකස් කරගන්නවා නම් අපිට කතා කළ යුතු දේශන ඉගෙනීම් රාශියක් තියෙනවා බුදුදහම තුල. ඒවා ඉතින් දීර්ඝ වශයෙන් ඉගෙන ගන්න ඕන. දැන් ඔය අපි බැලුවොත් පරාභව සූත්‍රය, එතකොට සිඟාලෝවාද සූත්‍රය මේ වගේ බුදුදහම තුල උන්වහන්සේ උගන්වපු යම් යම් දේශනා තියෙනවා. ඒ දේශනා තුළ නිවන් දකින්න නෙවෙයි මේ ජීවිතයේ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ඉගැන්වෙන්නේ. ඒක බොහොම පුළුල් සාකච්ඡාවක්. අපි ඉතින් තවත් දවසක හම්බෙලා කතා කරමු. කතා කරමු බුදුදහම අපේ ජීවිතයට, මෙලෝ ජීවිතයට සහ එදිනෙදා අපේ ඇතිවෙන්නා වූ ප්‍රශ්න. ඒ ප්‍රශ්න සමහර විට ඇත්තටම අපි ඔය වගේ මත්ද්‍රව්‍යයට හුරු වෙලා ඇතිවෙච්ච දුකක් වෙන්න පුළුවන්. ආදර සම්බන්ධකම් ඇතිව ඒ වලින් අපි කියන්නේ මේ ඒවා බිඳුනහම නැත්තම් බූට් කෑවහන් ඇති වෙන්න ආ දුකක් වෙන්න පුළුවන්. වෙනත් ආශාවන් නිසා ඇති වෙච්ච දුකක් වෙන්න පුළුවන්. අපිට ආර්ථික වශයෙන් අපි පසුබෑමකට ලක් වෙලා ඇති වෙච්ච දුකක් වෙන්න පුළුවන්. ණය අරගෙන ජීවිතේ පවත්වන්න ගිහිල්ලා ඇති වෙච්ච දුකක්. මේ විදිහේ මිනිස්සුන්ට පුදුමාකාර විදිහේ දුක් උපදවන්නා වූ මාර්ග තියෙනවා. සෝසස් මාර්ග ඕන තරම් තියෙනවා. ඉතින් ඒවා බුදුදහම තුළ පුළුල්ව කතා කරනවා. අපි තව දවසක හම්බෙලා කතා කරමු. බුදුදහමේ තරුණයන්ට අපිට එන ප්‍රශ්න කොහොමද බුදුදහමේ බුදුහාඳුරු දැක්කේ? ඒ වගේම මේ තරුණ ප්‍රශ්න වලට බුදුහාඳුරු උත්තර දුන්නේ කොහොමද කියන එක අපි තවත් දවසක් හම්බෙලා කතා කරමු. එහෙනම් අදත් හරි සතුටුයි මේ පැතුම් හම්බුරෙක්. ඔව්. ඇත්තටම මේ හම්බෙලා කතා කරමු පොඩි වෙලාවෙදී අපි මට හිතේ තිබිච්ච ලොකු ප්‍රශ්න ගැටළු රාශියකට සර්ගෙන් උත්තර ලැබුණා. සහ සර් කියපු දේවල් ප්‍රායෝගිකව අපි සමාජයේ අත්විඳිනවා. ඒවා ඇත්තම ඇත්ත. ආරාධනා කරනවා සර්ට මේ දිදුල නාලිකාව හරහා මේ තරුණ පරම්පරාවට යහමගට ගන්න තව තවත් වැඩසටහන් නිර්මාණය කරලා මේ වගේ කතාබහ ඇති කරන්න කියලා සමාජයේ. බොහොම පින් අපි තව දවසක හම්බ වෙමු. අනිවාර්යයෙන්. එහෙනම් සුබ දවසක්. සුබ දවසක් සර්.